1969 අංක එක දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන්නට අවසරය ලබා දුන්නා. ජාතික ප්‍රතිපත්තිමය වසයෙන් වෙනස් සිද්ධ වෙලා තියෙනවා. විවෘත වෙළඳපොළ ආර්ථික උපාය මාර්ගය තුළ අපි දීර්ඝ කාලයක් විවිධ ක්‍රමවේද භාවිතා කල්ලා නයිවර් ලිපිවලින් බැහැරවත් බාණ්ඩ ආනයනය කරනවා. ඕපන් කවුන්ට්ස් කියල සිිස්ටම් මේ ක්‍රමවේදයක් තියෙනවා. විවෘත මේ වෙළඳපොළ ගණ දෙනු ක්‍රමවේද. ඒ අනුව ඔවුන් බාණ්ඩ තොග ලැබීමෙන් පස්සේ වරායට ලැබෙනේවට ගෙවලිවෙල්ල බාණ්ඩ නිදස් කර ගැනීමේ ක්‍රියාවලිය කළා. දැන් ඇතිවෙලා තිබෙන දැවැන්තම ලංකා ඉතිහාසයේ තිබෙන විශාලතම විදේශ විනිමය අර්බුදය නිසා මේ ඉතා විශාල ලෙස ආනයන සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. විශේෂයෙන් ඕයිනොයිස් අදීනොයිස් අවයිනොයිස් යනාදිය මගින් නිල නොවන ආකාරයට මුදල් එයාමයා ගලායාම වැලැක්වීම සඳහා නයිවර් ලිපි මගින් පමණක් මුදල් මේ බාණ්ඩ ආනයනය කරන්න ශ්‍රී ලංකා මහා බැංකුවත් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුත් එකතු වෙලා යම් යම් තාක්ෂණික ක්‍රම ශිල්ප අනුගමනය කරලා තියෙනවා. එතේ කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්න ඒ අදාළ ආයතනවලට අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන්නා.